ජම්බුද්වීපය කියන වචනය තව කතනය කරගමු. දැන් මේ වචනය මාගදී නම් එය විග්‍රහ කරගත යුත්තේ මාගදී භාෂාවේ නීති රීතිත් එක්ක. අන්න ඒ රීතිමාලාව තියෙන පොතක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා. ඒක එංගලන්තේ නම් තියෙනවා, අපේ රටෙන් අරන් ගිය පොතක්. මේ රටේ මේක තියෙනවා, ඒක සොයාගෙන තියෙනවා. ඒකට තමයි මාගදී ශබ්ද සංඥා ප්‍රකරණය කියලා කියන්නේ. එහි දැක්වෙන ආකාරයට මේක විකණ්ඩණය කළා, විශ්ලේෂණය කළා බැලුවොත් ඒකේ තියෙන්නේ ජන් බුද් ද්වීපය. ඒ කියන්නේ බුදුන් ජන්ම වූ ද්වීපය. දැන් මෙතන මෙහෙම කිව්වහම ඒක ජයන්න අල් නයන්නනේ ජන් බුද් ද්වීපය වෙන්නේ. හැබැයි අපි දන්නවා දැන් අපි සමහර කට්ටිය පාවිච්චි කරනවා ජම්මලාභී. ජයන්න අල් නයන්නත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා, ජයන්න අල් මයන්නත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හැබැයි හොඳටම අපි තේරුම් ගන්න ඕනේ මෙතන කියලා තියෙන්නේ ජන්බුද්වීපය කියලා කියන්නේ බුදුන් ජන්ම වූ ද්වීපය මිසක් වෙන අදහසක් මෙතන නැහැ. හැබැයි සමහරු මේක අල් නයන්න අල් මයන්න කරගෙන මේක ජම්බු ගහකට සම්බන්ධ කරන්න යනවා. මෙය වෙන් කළ හැක්කේ ජම්බුහා දීප යනුවෙන් පමණි. අපි තුනකට වෙන් කළ පෙන්නුවනේ ජන් බුද් ද්වීපය. දැන් මේක ලියන මේ උන්වහන්සේ කියනවා මේක වෙන් කරන්න පුළුවන් ජම්බුහා දීප යනුවෙන් විතරලු. ඒ තමයි පාලි අනුව. මං කතා කළේ පාලියෙන් තියෙනක නෙමෙයි. පාලි භාෂාව කියන්නේ වෙනත් භාෂාවක්. ශබ්ද සංඥා ඔක්කොම එක වගේ වුණාට භාෂාමය රීති වලින් ගත්තොත් පාලි භාෂා රීති එකක්, මාගදී භාෂා රීති තවත් එකක්. මේ දෙක පටල ගන්න හොඳ නැහැ. පාලි වලට හොඩියක්වත් නැහැ. ඔව්, හොඩියක්වත් නැහැ. හරිද? නමුත් ඒකෙත් තියෙන භාෂාමය රීති ඇවිල්ලා ඔය අද පාලි භාෂා විශ්වවිද්‍යාල උගන්වන්නේ ඒ රීති. ඒ රීති අනුව මාගදී භාෂා විශ්ලේෂණය ගන්න බෑ. හරිද? ඒක නිකන් අර කේකුයි කරලෝදී කනවාගේ ප්‍රශ්නයක් ඒක තියෙන්නේ. හරි. එතකොට මෙතන මුන්වංශ කියනවා යනුවෙන් පමණි. ජම්බු යනු දඹගසයි. මං කියන්නේ කවුද මේ මුන්වංශ කියලා? ඔන්න ජම්බු යනු දඹගසයි. දැන් ජම්බුයි දඹයි අඳුරන්නේ නැති ලංකාවේ කෙනෙක් ඉන්නවද? මේ දඹ ශාකයයි ජම්බු ශාකයයි එකක් කියන තරමට මේ ඇත්ත පෙළඹිලා ඉන්නවා. එතකොට මේ දඹගස අපේ රටට ආවේනික වූ, අපේ රටේ වඳ වීගෙන යන, අදත්තර ඇමරිකාවේ රෙඩ් ලිස්ට් එකේ තියෙන රතු ලයිස්තු කියලා තියෙන වඳ වීගෙන ශාක. ඔව්. ඒකේ තියෙන ශාකයක් තමයි දඹගස. දැන් එතකොට ඊටාම පැහැදිලි මේ ජම්බු ගසක් නිසා ඇති වූ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුන් ඉපදීම නිසා, සිද්ධාර්ථ උත්පත්තිය සිදු වීම නිසා තියෙන එකක් මේක තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කොයි ද්වීපයේද බුදුන් වහන්සේ උත්පත්තිය ලැබුවේ? අන්න ඒ ද්වීපය තමයි බුදුන් ජම්ම වූ ද්වීපය, හෙවත් ජම්බු ද්වීපය වෙන්නේ. දැන් මේක ගැන කිසිම මේ තර්කයක් නැති වෙන්නේ ඔය කතන්දරයේ හුඟක් දුරට මේක අවුලෝලා ගෙට ගහලා මේක මේ විකෘති කරන්නේ ඔය ජෝර්ජ් ටර්න කියන, එහෙම නැත්නම් ඔය ගොඩ්රින්ටන් කියන, එහෙම නැත්නම් ඔය අපේ බෙල් කියන මෙන්න මේ ඉංග්‍රීසි ජාතිකින්ට තමයි මේ වැරද්ද වෙන්නේ. එතනින් දැන් අපේ කට්ටියත් මේක බදා ගන්නවා. අද ගත්තොත් අපේ এডুকেෂන් ডিপার্টমেন্ট එකෙන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තියෙන වෙබ්සයිට් එකට ගියත් මේ ලංකාවට ජම්බුද්වීපය කියලා භාවිතා කරපු හැටි ඔබතුමාට බලා ගන්න පුළුවන්. ඒක සඳහන් වෙනවා. ඔව්, සඳහන් වෙනවා. 7 වෙනි ශ්‍රේණියේ පොතේ මට මතක හැටියට ඉතිහාසයේ නැත්තම් ඉතිහාසයේ පොතේ මේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශක මණ්ඩලයෙන් ප්‍රකාශනපත් කළ තියෙන පොතෙත් ලංකාවට එහෙම නමක් තිබ්බ බව සඳහන් වෙනවානේ. අද මේවා මෙහෙම සඳහන් වෙද්දී ඉතා වගකීමෙන්ද කියන පුතුමා? ඉතා වගකීමෙන් කියන්නේ. ඉතා වගකීමෙන් කියන්නේ. හරිද? ඉතින් ඒක ඔබතුමා බලන්න, බැලුවට පස්සේ තේරෙයි මේව නම් පාවිච්චි කරපු බව. ඉතින් මේක අපි ගහගන්න ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි. ජම්බුද්දීපයේ කොහටද පාවිච්චි කරන්නේ කියන්නේ. පරිශීලනය කරලා බලන්න. නෑ, ඉන්දියාවටත් එහෙම නමක් පාවිච්චි කරන්න බැයිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ, පුළුවන්. හැබැයි ඉන්දියාවට ඔය ජයන්න අල්මයන් එක පාවිච්චි කළාට ජයන්න අල්නයන් එක පාවිච්චි කරන්න බෑ. මොකද හේතුව ඉන්දියාවේ පුරාවෘත්ත තියෙනවා හිමාලයේ තිබ්බලු විශාල ජම්බු ගහක්. හරිද? ඒ ජම්බු ගහේ ගෙඩි ඉතා විශාලයිලු. ඒ විශාල ගෙඩි වැටිලා එතන චොර වෙලා ඒකෙන් වතුර හැදිලා තමයිලු ගංගා නම් ගඟ හැදුනේ. ඔන්න ඔය වගේ ජම්බු ගහක්. මන් දන්නේ ඒව ඇවිල්ලා මේ පිළිගන්න පුළුවන් නම් පිළිගන්න. හරිද? එතකොට එහෙම හැදිලා අන්න එහෙම තිබිච්ච පතාක ජම්බු ගහ. දැන් මේවා මේ තියෙන්නේ මොන ලෝකේ කොයි ආකාරයේ මව පොද? මේවා ඉතින් ඒ අයට මේවා ඇත්ත.
නමුත් බෞද්ධයන්ට මේ නිසොල්ලාස කතා බෞද්ධයන්ට ඇත්ත වෙන්න බෑ. අපි මිත්‍යාවින් නෑ නෙමෙයි. කොහොම හරි එහෙම හැදිච්ච නමක් නිසා ජම්බු හැදිලා ජම්බුද්දී වල. ඉතින් ඕක තියෙනවා. ඕක ජෛනාගමෙත් තියෙනවා. හැබැයි ජෛනාගමේ විදිහට නම් ජම්බුද්දීපේ කියලා කියන්නේ මිනිසුන් වාසය කරන භූමියලු. ඒ කියන්නේ මුළු ලෝකෙම හඳුන්වන ජම්බුද්දීපේ කියලා. ඔන්න ඔම එක එක අර්ථකථන එක එක වෙලා තියෙනවා. නමුත් බුදුන් උපන් බිම ජම්බුද්දීපේ ඇටියන හඳුන්වන බෞද්ධයන්ට නම් ජම්බුද්දීපය මේ කියන ද්වීපේ මිසක් වෙනත් රටක් හෝ අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නොවේ සම්පත් මහත්ය. පැහැදිලිවම කියනවා ද්වීපය කාලය ද්වීපය. තව මොනවද දැන් අටුවා ටිකවලට කියන්නේ? ද කාලය ද්වීපය. ඇයි ඒකට මහද්වීපය කියලා වචෙන් දාන්න බැරුනේ? ඇයි ඒකට අර්ධද්වීපය කිව්වේ නැත්තේ? එහෙමයි. ඉතින් අපි මේ නිකන් දැන් මේවට ගොඩනගාගෙන ගොඩනගන්නේ අන්න බොහොම සරලව අපි ළඟ හේතුව තියෙනවා මේවට කතා කරන්න. ඉතින් ඇයි අපි මේ පස්මහා බැලුම් වෙනස් කරමුද එනම් අපි එක්කව වෙලා. ඒකද අපි දැන් කරන්න ඕනේ. දැන් පස්මහා බැලුම් තේරුම් ගන්න එකද? සතර පෙරණිවිදි අපිට පුළුවන් වෙනස් කරන්න. එහෙමයි. අද සිද්ධ වෙන්නේ එව්ව වෙනස් කරන් යනවා. බුදුහාමුදුරුවෝ දීපේ කිව්වත් නෑ අපි කියන්නේ රටක් කියලා ඒක. අපි කියන්නේ ඒක දූපතක් කියලා නෙමෙයි. ඉතින් මේක මහ මේකද විකෘතිය මොකද්ද? මට තේරෙන්නේ නෑ මොකද්ද විකෘතිය කියලා.